මීටින් තියෙනව වැඩි මොකද මේ මොකක් හරි විශේෂත්වයක්ද නැත්නම් මොකක් හරි සදාගන්න ගැටලු මොන හරි තියෙනවද එක එක කට්ටියක එක තැන්වල විශේෂයෙන් ඔබතුමාලගේ පරිචය යන ජනාධිපතිතුමා හම්බෙන්න එහෙම මොකක් හරි තියෙනවද මේක අවශ්‍ය සිදුවන වැඩක් අපි ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදිහට අපි නිරන්තරයෙන් පක්ෂ ශක්තිමත් කරමින් අපේ දේශපාලන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරුවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානම කොටස්කාරය අපි. ඉතින් මේ ආණ්ඩුවේ කරන හොඳ දේවල් වලට අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ සඳහා ජනාධිපතිතුමා එක්ක අගමැතිතුමා එක්ක කැබිනට් මණ්ඩලය එක්ක අපේ මන්ත්‍රීවරු නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. සහ ඉතින් මේ කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය මාත්‍රු ඉදිරියේ පොජන පෙරමුණේ බහුතරයක්නේ. ඉතින් අපි මේ කටයුතු ආකාරයෙන් කරනවා. ඒ වගේම තමයි දේශපාලනික වශයෙන් අපි පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි වැඩපිළිවෙල අපි සූදානම් වෙනවා. කොහොමද කියන්නේ දැන්? ඔබතුමාලාගේ අපේක්ෂකී තාම නැහැ. ඒක කියා ගන්න බැහැ. ඒක තරුණයේද ජේෂ්ඨයේද මම එහෙම එහෙම කතා කියන අහන අහන තැන්වල. එහෙම එකක් නැතුව කොහොමද කොහොම ඉස්සරහට ගමනක්? නෑ අපේක්ෂකෙක් නැතුව නෙවෙයි අපි කියන්නේ නැතුව. මොකද ඒක මේ වෙලාව නෙවෙයි. වෙලාව ආවම නිසි අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. දැන් මොකද මේ යනවා රාවයක් මැතිවරණේ තියන්නේ නැහැ කියන කතාව? පක්ෂයක් විදියට අපි මැතිවරණ කල් දානකට විරුද්ධයි. මොකද මේ රටේ මැතිවරණ සිටියම හකුලල දාපු තිබු ඉතිහාසයක් තිබ්බා. කවුරු කයිවරු ගැහුවත් දැන් ඉන්න හැමෝම මේ 13ක් ගැන එලිලා හිටියත් උතුරේ පළාත් සභා මැතිවරණේ තිබු එකම නායකයාත් මහින්ද රාජපක්ෂ. පරදිනවා කියලා දැන දැනත් යුද්ධෙන් පස්සේ. ඊට මෙහා පළාත් සභාව තිබිලත් නැහැ, ඊට එහා තිබිලත් නැහැ. ඒ හින්දා අපි පැහැදිලිවම මැතිවරණ කල් දානකට අපි විරුද්ධයි. ඒ හින්දා මැතිවරණ වේලාවට තියන්න ඕනි, ව්‍යවස්ථානුකූලව මැතිවරණේ තියන්න ඕනි. දැන් ඕකේ UMP එකේ කාලය කියන එකේ මොකද තමා කරන්නේ? දැන් අපි දැක්ක පෞද්ගලික දවස මාධ්‍ය වාර්තා කරන මේ ඊයේ පෙරේද මහින්ද මහත්තයා ප්‍රකාශ කරනවා UMP එක ඉවරයි ඡන්දෙ තිබුණ ඇතුළු. මොකද ඒකේ මේකේ සම්බන්ධය මොකක්ද තියෙන්නේ? එහෙම එකක් නෑ. ඉතිහාසෙ ඉඳන් මැතිවරණ කල් දාපු පක්ෂස ආණ්ඩු විනාශ වුණා. අපි මන්තකයි සිරිමා බණ්ඩාරනායක මැතිණිය වසර දෙකක් මැතිවරණ කල් දැම්මා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අටකට වැටුණා. ජයර් ජයවර්ධන මහත්තයා කල් දැම්ම කල් දාපු දැමිල්ල කොහොමද කිව්වොත් අන්තිම රනිල් වික්‍රමසිංහ මහත්මයා තනි පුද්ගලයාට පාර්ලිමේන්තුවේ වැටුණා. ජනාධිපති වෙච්ච එක හරි අරගලෙක්ක. මේ තනි පුද්ගලයාට වැටුණා. එදා ඉඳන් අද වෙනකන් තනි ආණ්ඩුවක් හදන්න එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා. ඒ හින්දා මැතිවරණ කල් දැමීම තුල ඒ කල් දාන්නම සම්මාදන් වෙන සියලු දේශපාලන පක්ෂ විනාශ වෙනවා. ඒක තමයි අපේ රටේ ඉතිහාසය අපි දුගන්නල් තියෙන පාඩම. ඒ හින්දා මම හිතනවා මේ කිසිම දේශපාලන පක්ෂයක් මැතිවරණ කල් දාන එකට කැමති වෙන එකක් නැහැ. අපිට නෙවෙයි කිසි කෙනෙක්ට ප්‍රවත්මක් නැහැ. එහින්දා මම හිතනවා මම විශ්වාස කරනවා මේ වගකීතු දේශපාලන පක්ෂ සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ආණ්ඩු මාරුවන්න ආණ්ඩු හදන්න පුද්ගලයෝ පත් කරගන්න කටයුතු කරයි. UMP එකේ ওই නායකයාගේ මතය ඔබතුමා අහලා තියෙනවද? මොකද දැන් මේ මොහොතේ වෙන්නේ කියලා මේක අපිටත් මේක අදගෙන යන්න හරි අමාරුයි. මේක හරි ක්‍රමයක් තියෙන්න ඕන අන්තිමේ ඔබතුමාලට පක්ෂෙත් අපිට එහෙම අහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි පැහැදිලිව ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනවා කියලා මතය අපි ඉන්නේ. ඒකම ඉතින් ඒ පක්ෂය ගැන මට අදහසක් ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. හැබැයි ඉතින් ඒකේ නායකයා කියන්නේ එක කතාවක්, ලේකම් කියන්නේ තව කතාවක්. මැතිවරණය ගැන ස්ථිර කතාවක් මොනක් කතාවද නැහැ. ස්ථිරවම ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් තියන්න ඕනේ. ව්‍යවස්ථානුකූලවනේ දැන් ඔය කියන විදිහට දැන් ජනාධිපතිවරයාගේ මම දරණ වික්‍රමසිංහ මහත්තයා කියන කතාවනේ දැන් ඉදින් ඉන්නේ අපිට නිතරම ඉන්නේ. ඒක නම හරි ස්ථිරත් මම අහලා නැහැ රණ වික්‍රමසිංහ මහත්තයා ව්‍යවස්ථා උල්ලංඝනය කරනවා කියලා කොතනකවත් කියලා තියෙනවා. මොකද මේ දවස්වල ඔබතුමාට මැහුණොත් මට කියන්න. මේ දවස්වල ක්‍රිකට් ගහනද ඔබතුමා? අපි පොඩි කාලේ ගාවල් පස්සේ අපි දැක්ක කිව්ව දවස්වල ගහනවා කොහොමද තත්ත්වය? ඉතින් ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය කරනවා පරාජය වෙනවා. ඉතින් එදා මම අමාත්‍යවරයා ඉන්න කාලේ අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා. මට හොඳටම බැන්නා. ඉතින් දැන් ආයෙ කියනවා තරුණ ක්‍රීඩකයෝ ගේන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මේ ක්‍රීඩාවත් අපි දේශපාලනීකරණේ වුණානේ පහුගිය කාලේ. ඉතින් ඔක දේශපාලනීකරණය කරන්නේ නැතුව සිලෙක්ෂන් කමිටියක් පත් කරොත් ඒ සිලෙක්ෂන් කමිටියකට යම් සාධාරණ කාලයක් දෙන්න ඕනේ. ලෝක කුසලාන්ට සතියක් තියලා නායකයෝ මාරු කරන්නයි ලෝක කුසලාන්ට මාස 6ක් තියලා අලුත් නායකයෙක්පත් කළේ නායකට කණ්ඩායමක් හදාගන්න කියන එකයි මම හිතන්නේ සාධාරණ නෑ. ඒ හින්දා දිගු කාලන සැලැස්මකට යන්න ඕනේ. අපි පුරුද්දට ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයට බයිනවා. ඉතින් මම දැක්කේ නෑ පාලක මණ්ඩලයේ කිසි කෙනෙක් කියලා බෝල හුලනවා. මොකද ඒ අය බෝල හුලන්නේ නෙවෙයිනේ ඉන්නේ. ඉතින් මේ ක්‍රීඩකයෝ දක්ෂයි. පැහැදිලිවම දක්ෂයි. අපි පහුගිය කාලේ අද ඔය බයින හැමෝම හොඳ කිව්වනේ මේ පහුගිය කාලේ කොළඹ තිබිච්ච තරඟ ටික ජයග්‍රහණය කරාමනේ. ඔය බයින හැමෝම හොඳ කිව්ව ඔය ක්‍රීඩකයන්ට. දැන් ඒ ක්‍රීඩකයන්ට බයිනවා. ඉතින් මම හිතන්නේ මේක කළ යුතු දේ තමයි අපි දේශපාලනීකරණය ක්‍රිකට් අයින් කරන්න ඕනේ. ඉතින් සමහරු හිතනවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන නිරන්තරයෙන් කතා කරාම ඡන්ද වැඩි වෙයි. මිනිස්සු උදව් කරයි. මිනිස්සු හොඳ කියයි. හැබැයි ඒකෙන් ක්‍රීඩාවට සාධාරණයක් වෙන්නේ නැහැ.
තේහින්ද පැහැදිලිවම සැලස්මක් අපි හදන්න ඕනේ. ඉතින් අපි හදලා තිබ්බා. තරුණ ක්‍රීඩකයෝ අපි ගෙනාවේ මේ මතය මත. ඒ ක්‍රීඩකයෝ අදත් ලකුණු අතර ඉන්නවා. ඒ ක්‍රීඩකයෝ අදත් කඩලු ලබා ගන්නවා. LPL තරඟාවලියෙන් ආපු ක්‍රීඩකයෝ අදරත් මේ කණ්ඩායමේ දක්ෂ විදියට ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඒ සිස්ටම් එක යන්න දෙන්න ඕනේ යම්කිසි කාලයක් අතරමඟ වෙනස් කරන්නේ නැතුව. ඉතින් මම කනගාටු වෙනවා අපි හදන් ආපු වැඩපිළිවෙල සහ ඒ ක්‍රමවේදේ කෙටි කාලීන අරමුණු වලට පහුගිය කාලේ අතරමඟ වෙනස් කරා. ඒකට ක්‍රීඩකයෝ පලි නැහැ. මොකද ක්‍රීඩකයෝ එක වෙනස් කරේ නැහැනේ. වෙයි ඉතින් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය, ෆිට්නස් කියන කාරණය සහ ඩිසිප්ලින් එක පිළිබඳව එක ප්‍රතිපත්තියක ඉන්න ඕනේ. ඉතින් ඇමතිවරයා මාරු වුණාම ෆිට්නස් පොලිසි එකත් මාරු වෙනවා. තරුණ ක්‍රීඩකයෝ ගේන්න ඕන කියන පොලිසි එකත් මාරු වෙනවා. ඩිසිප්ලින් පොලිසි එකත් මාරු වෙනවා. ආය වතාවක් මැද දිනනකොට දැන් හරි කියලා කියනවා. පෙරදුනාම ආය කියනවා ඩිසිප්ලින් කියලා හදන්න ඕනේ, ෆිට්නස් හදන්න ඕනේ, තරුණයන්ට තැන දෙන්න ඕනේ. ඉතින් ඒකට පරිදිනකන් ඉන්න ඕනේ නැහැනේ. ඒ හින්දා මේ එක වැඩපිළිවෙලක් තුල ඊළඟ අවුරුදු 5ක් 10ක ක්‍රියාත්මක වුණොත් ක්‍රිකට් ජාග්‍රහණය කරන්න පුළුවන්. ඔය හරිම ප්‍රනාන්දු මහත්තයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබතුමා පරිදිනේ කරන්නේ නැති යම් කිසි එකගතාවයක් තියෙනවද ඔබගේ ප්‍රකාශ සම්බන්ධ කොහොමද? නෑ, හරිම ප්‍රනාන්දු මහත්තයාත් ක්‍රීඩාව සම්බන්ධයෙන් දන්න කෙනෙක්. ඉතින් එතුමා ඒක මත ඒ ප්‍රකාශ කරන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් මං එතුමාගිනුත් ඉල්ලන්නේ මේ කෙටි කාලීන අරමුණු බලන්න එපා. දිග වැඩසටහනක් හදලා දෙන්න. එකම මේ විනය කියන කාරණය, ට්‍රේනින් කියන කාරණය, ෆිට්නස් කියන කාරණයට මුල් තැන දෙන්න. ඉතින් ඒ අනුව මම හිතන්නේ වැඩපිළිවෙලක් හැදුවොත් දිගකාලීනව අපිට ජයග්‍රහණ වලට ප්ලේහෙසියෙන් යන්න පුළුවන්. ඉතින් අර එක තරඟයක් දින්නම දැන් ඔක්කොම හරි කියලා හිතන්නත් බෑ. ඉතින් තරඟයක් පරදුනාම දැන් ඔක්කොමටම කෙලවෙලා කියලා හිතන්නත් බෑ. මොකද දැන් මේ වර්ල්ඩ් කප් එක ගත්තොත් හොඳ තරඟ, හොඳ කණ්ඩායම් කීයක් අද එළියට විසි වෙලා තියෙනවද? ඒක තමයි වර්ල්ඩ් කප් එකක් කියන්නේ. බැතින් අපි මම හිතනවා අපි පටන් ගත්ත වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා වනම් අපිට පළවෙනි හතර දෙනා ඇතුළත මේ වර්ල්ඩ් කප් එක එන්න තිබ්බා. අපි ඉලක්ක තිබ්බේ ඒක. ඉතින් අපි ඒක දැක්කා. ඒක පෙනිපෙනි අපිට නැති වුණා. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.